අධිපතිතුමා මේ දවස්වල දේශපාලන වේදිකාවේ වැඩි වශයෙන් කතා වෙනවා සංවර්ධන බැංකුවක් අලුතෙන් ස්ථාපිත කරන්න ඕනේ කියලා. ජනාධිපතිවරයාත් මේ බව කියා සිටියා. තවත් ප්‍රධාන අපේක්ෂකයෙක් කියා සිටියා අප නැතුව ණය දෙන්න සංවර්ධන බැංකුවක් ඇති කරනවා කියලා ඔවුන් බලයට ආවා. මේ වගේ සංවර්ධන බැංකුව අවශ්‍යතාවය මේ වෙනකොට ඇති වෙලාද තියෙන්නේ? ඒකට යම්සි මුළුතිරීමක් මහ බැංකුවෙන් කරලා තියෙනවද? මහ බැංකුවේ නෑ සම්බන්ධයක් නෑ. සාමාන්‍ය බැංකුවක් පිටවෙනකොට අපි රෙගුලේටර්නේ. අපි බලන්නේ බැංකුවක් පිටවෙලා පස්සේ කොච්චර කැපිටලක් ඕනද, කොහොමද ලිකුවිඩිටි තියනවාද කියලා. ඒ ටික තමයි අපේ වක්කීම තියෙන්නේ. පිටවෙලා පස්සේ පිටවීම සංවර්ධන බැංකුවක් රජයට ඇදෙකද්ද රුධිරිකද්ද කියලා සත්කම හදලා පස්සේ මම තන අපිට විවාද කරයි. ඒකට බැංකු ලයිසන්ස් එකක් ගන්න ඕන. අපේ රෙකමෙන්ඩේෂන් යටතේ ඒක කරන්න උදව් වතුන බලතල තියෙන බැංකින් ඇක්ට් එකට තියෙනවා. ලයිසන්ස් ඉදු කරන්න. ඒකට ඒ ස්ට්‍රක්චර් එක දිහා බලලා තමයි කියන්න ඕන. ඒක කොහොමද කියන්නේ කියලා. ඒ සමර්ථ බැංකු කියන අදහස ගොඩක් කල් ඉඳන් සාකච්ඡා වෙච්ච විෂයක්. මේක මම දැකලා තියෙනවා ටික තව සාකච්ඡා කරනවා. ඒක අප නැතුව ණය දෙනවා කියන එක දෙනවා කවුරු හරි අප සාතික කරන්න ඕනේ. ඒ රජයේ සූදානම් නම් මේ ඒක ගැරන්ටි එක දෙන්න එක දෙන්න පුළුවන්. ඒක රජය සහතික කරනවා කියන්නේ ණය ලබා ගත්තේ නැත්නම් රජය බදු ගන්නාගේ මුදලින් ඒ ණය මුදල ඒ ණය පියවනා කිව්වොත් එන්න ඔතුමාල බදු ගන්නාගේ බදු ගන්න කවුරු ණය දෙන්නා කියන්නේ. ඒකට ඒක ගන්න අද තිරණ බිස්නස් YouTube නාලිකාව ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අද තිරණ බිස්නස් YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.